ලෝකේ බිහි වුණු හොඳම පන්දියවන්නන් කවුද ප්‍රතිකරුව කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට පිළිතුරු කිහිපයක් දෙන්න පුළුවන්. හැබැයි ලෝකේ හිටපු හොඳම පන්දු රකින්න කවුද කියලා ඇහුවොත් ඒකට බොහෝ දෙනා දෙන පිළිතුර ජොන්ටි රෝඩ්ස් කියන එක නම් සැකයක් නැහැ. ජොන්ටි ඒ තරම් පන්දු රැකීමට ප්‍රසිද්ධයි. ගමක පාසලක හොඳ පන්දු රකින්නෙක් හිටියම ඒ ක්‍රීඩකයාට ජොන්ටි කියලා නමක් පටබැඳෙන්න තරම් ජොන්ටි පන්දු රකින්න හපනෙක්. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟවල හැම ක්‍රීඩකයම පන්දු රැකීම ප්‍රගුණ කරලා තියෙන ඕන වුණත් සමහර ක්‍රීඩකයන් පන්දු රකින්නන් විදියට පෙන්වන සුවිශේෂ දක්ෂතා නිසාම ඔවුන් කණ්ඩායම්වල හොඳ තැනක් ලබා ගන්නවා. ඒ වගේම කණ්ඩායම් ඔවුන්ගෙන් පන්දු රැකීමෙන් ලකුණු කිහිපයක් නතර කිරීම හිතා ගන්න බැරි උඩපන්දු ලබාගෙන තරඟේ වෙනස් කිරීම දුවද්දි දැවියම් ලබාගෙන තරඟේ වෙනස් කිරීම වගේ දේවල් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේත් ওই විදිහේ සුපිරි පන්දු රකින්නන් ගණනාවක් සෙල්ලම් කළා. ඒ අය අතරින් රොෂාන් මහනාම පන්දු රකින්නෙක් විදිහට හොඳ නමක් දිනාගත්ත පන්දු රකින්නෙක්. ඒ වගේම උපුල් චන්දනත් ඒ වගේ. ඔහු ලබා ගන්න උඩපන්දු ඒ වගේම කඩුල්ලට පන්දු එල්ල කරලා ලබා ගන්න දුවද්දි දවා ගැනීම තාමත් ප්‍රේක්ෂකයන්ට මතක ඇති. ඒ වගේම රුවන් කල්පගේ ඉන්දිකද සේරම් චාමර කපුගෙදර සචිත්‍ර සේනානායක සුරජ් රන්දිව් වගේ ක්‍රීඩකයන්ුත් පන්දු රකින්නන් විදිහට හොඳ වැඩ පෙන්නුවා. මහේල මුරලි සනත් චාමරසිල්ල වගේ අයත් සුපිරි පන්දු රකින්න විදියට නමක් දිනාගත්ත පන්දු රකින්න. මේ අය කණ්ඩායමේ ඉන්න කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂම පන්දු රකින්න විදියට නම දිනාගෙන හිටියේ තිලකරත්න ඩිල්ෂාන්. මේ කතාව පන්දු රකින්න ගැන තමයි. ජොන්ටි රෝඩ්ස් දැකපු හොඳම පන්දු රකින්න පස් දෙනා කවුද කියලා ඔහු පසුගිය දවසක කියලා තිබුණා. මේ ඒ අය ගැන. ජොන්ටි තමා දැකපු පන්දු රකින්න අතරේ පස්වෙනි තැන දෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩ්‍රු සයිමන්ට්. සයිමන් යාර 30 සීමාවේ වගේම 4 සීමාව අසලත් පන්දු රකින්න සුවිශේෂ හැකියාවක් තිබුණු ක්‍රීඩකයෙක් කියලා තමයි ජොන්ටි කියන්නේ. මේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා තමා දුටු හොඳම පන්දු රකින්න අතරේ 4 වෙනි තැන දෙන්නේ හර්සල් ගිබ්ස්ට. පොයින්ට් කලාපේ හොඳම පන්දු රකින්නෙක් විදිහට තමයි ගිබ්ස් හඳුන්වලා දීලා තියෙන්නේ. ජොන්ටි කියන විදිහට ඔහු දැකපු පන්දු රකින්නන් අතරේ 3 වෙනි තැන ඉන්නේ පෝල් කොලින්වුඩ්. කොලින්වුඩ් කියන්නේ අදාහ ගන්න බැරි උඩ පන්දු රැක ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා තමයි ජොන්ටි කියන්නේ. ජොන්ටි රෝඩ්ස් තෝරපු පන්දු රකින්න අතරේ 2 වෙනි තැන ඉන්නේ AB ඩිවිලියර්ස්. ජොන්ටි කියන්නේ AB-ට කඩුල් රැකීමේ අත්ආවරණ දුන්නම Tamanට දුකක් හිතුණා කියලා. ඒ තරම් හොඳ පන්දු රකින්නෙක් කඩුල් රකින්නෙක් බවට පත් කරලා හොඳ පන්දු රකින්නෙක් අහිමි කළා කියලා තමයි ජොන්ටි කියන්නේ. රෝඩ්ස් දැකපු පන්දු රකින්නන් අතරේ ඔහු අංක 1 දෙන්නේ සුරේෂ් රයිනට. රයිනා ඕනෑ පන්දුවකට බය නැතුව පනින ක්‍රීඩකයෙක් නිසා තමන් ගොඩක් ඔහුට ආස කරනවා කියලා තමයි ජොන්ටි කියන්නේ. ස්ලීප්වල පන්දු රකින්නත් පිටියේ පන්දු රකින්න අපහසු පොයින්ට් වගේ කලාපවල පන්දු රකින්නත් රයිනා සුපිරි දක්ෂයෙක් කියලා තමයි ජොන්ටි කියන්නේ. මේ තමයි ජොන්ටි රෝඩ්ස් දැකපු හොඳම පහ. ඒ පහට වඩා හොඳයි ඉන්නවා කියලා මේ පහ ගැන අහද්දි ඔයාලට මතක් වෙන්නත් ඇති. එහෙමනම් ඒ මතක් වුණ අය කවුද කියලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.